ආධුනික මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ පිවිසෙන පිරිස සඳහා ආනන්ද විද්‍යාලයේ මාධ්‍ය කවයේ වැඩසටහන් රැසක් සංවිධානය කරනවා. ඒ යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්ුණේ ස්වාධින් රූපවාහිනී නියෝජ්‍ය සමර අධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සුදර්මන් රදලියකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාධ්‍යට එනවා කියන්නේ විනෝදයට එනවා වගේ වැඩක් නෙමෙයි. අවංකවම බැලුවොත් මේක රස්සාවක් නෙමෙයි. හොඳ වැටුපක් ලබා ගන්න පුළුවන්. සමාජයේ හොඳ තැනක් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා. TV එකේම හිටියොත් ජනප්‍රියත්වයක් ඇති වෙනවා. ජනප්‍රියත්වයත් එක්ක ඇති වෙන සමාජ පසුබිමක් ගොඩ නැගෙනවා. හැබැයි මේක රස්සාවක් කියලා හිතාගෙන මේ වැඩේට අත ගහන්න එපා. මොකද මේකට කාල වේලාවක් නැහැ. පැය 24ම වැඩ අපි. යුද්ධ කාලයයි පැය 24ම වැඩ කරපු ජර්නලිස්ට් හැටියට තමයි මාධ්‍යවේදීන් හැටියට තමයි කටයුතු කරේ. මේ දරුවෝ මෙතන 50ක් විතර ඇතිනේ. දැන් මේකේ 6 පන්ති ඉන්න දරුවා තව අවුරුදු 8ක් ඒ වගේ ගිහිල්ලානේ එළියට එන්න වෙන්නේ. හැබැයි කවදාරි දවසක මට තව අවුරුදු 10කින් 15කින් මේ ඉන්න කොල්ල ටිකෙන් 5 දෙනෙක්වත් දැක ගන්න පුළුවන් වුණොත් ITN එකේ නිවුස් කියනවා. ITN එකේ වැඩසටහනක් මෙහෙවනවා. මම හිතන්නේ අද අපි ඇවිල්ලා මේ පැය ගාණක් ගත කරපු එකේ වටිනාකමක් එතාට තමයි දැනෙන්නේ. ඒක නිසා උත්සාහ කරන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂ බහුල මාධ්‍යවේදීන් රැසක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වුණා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පසු මාධ්‍ය ආයතන තුළ ප්‍රායෝගික වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවසෙම අපට ලැබිච්ච ඉතාම වටින අවස්ථාවක් විදිහට මම මේක සලකනවා. මොකද ස්වාධීන රූපවාහිනී ආයතනය වැනි අපේ රටේ මාධ්‍ය කලාවේ ප්‍රමිතිගත ආයතනයක් පාසලක මාධ්‍ය ඒකකයක දරුවන්ට මාධ්‍යකරණය පිළිබඳව දැනුම බෙදා දීම සඳහා ඔවුන්ගේ ඒ මාධ්‍යකරණ හැකිය හඳුනාගෙන ඔවුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම සඳහා අද දවස තුල කෙරිච්ච මේ වැඩමුළුව අතිශයින්ම ඵලදායකයි කියන එකයි මගේ අරමුණ. ආද ගොඩක් මේ මල්ලිලාට ගොඩක් ලොකු දැනුමක් ඒ වගේම අපිටත් කරුණු රසක් දැනගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පිට අත්දැකීම ලැබෙන්නේ නැති මාධ්‍ය ජාලවල ප්‍රධානීන් අවිල අපිට කතා කරන දැනුම ඉතාමත් වැදගත් වෙනවා. Today's workshops were brilliant. It helped us lot to improve our knowledge in broadcasting. Also I think the advice that we got, the tips that we got on how to improve ourselves in announcing, in presenting ourselves was really tremendous. ස්වාධීන රූපවාහිනී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෝ සහ මාධ්‍යවේදිනියෝ ආවා අපේ වැඩමුළුවට. ඉතින් මේ ගොඩක් තියෙන අපේ අඩුපාඩු තේරුම් ගන්න ඒ වගේම අපේ දක්ෂතා තව වැඩි දියුණු කරගන්න මේක ලොකු පිටුවහලක් වුණා කියලා කියන්න පුළුවන් මට.